ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. සුදු කළු සහ පැතලි චරිත ජීවත් වන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි හාට් ඩොග්. ඇය රංගන ශිල්පිනියක්. තවත් විටක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය වඩාත් ඉහළින් දිනාගත් සොඳුරු තරුණියක්. ඇගේ රංගනය ටෙලිවිෂන් ප්‍රේක්ෂකාගාරය තුළ වඩාත් සංවේදී භූමිකාවක් වීම විශේෂත්වයක්. එක් රාමුවකට කොටු නොවූ ඇය චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස අදටත් තම කුසලතාවය මනාව ඉදිරිපත් කරමින් සිටිනවා. අද අපේ කෙලින් කතාව වොල්ගා කල්පනී සමග. හට්ටෝ අපි කෙලින් කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ කොහොමද? හොඳයි, වෙනද වගේ සැහැල්ලුවෙන් සුපුරුදු විදිහට හොඳින් ඉන්නවා. සම්පූර්ණම තිලකුඹුරගේ කුලරත්න වොල්ගා කල්පනී අමරදාස. පාසල් කාද? මම පාසල් දෙකකට යනවා. මුලින්ම කදාන ශාන්ත සෙබස්තියන් මහවිදුහල, ඊට පස්සේ මොරටුව වේල්ස් කුඹුරු විදුහලට තමයි මම යන්නේ. පාසල් කාලේ තියෙන සුන්දර මතකය? සුන්දරම මතකය මං හිතන්නේ සාමාන්‍ය අයට වගේ මටත් ජීවිතේ තියෙන සුන්දරම කාලේ පාසල් කාලේ. මොකද ඒ කාලේ මේ දැන් ඉන්නවට වැඩිය අපිට වගකීම් අඩුයි, හරිම නිදහසයි. පාසලේ තිබ්බ හැම මතකෙම සුන්දරයි කියලා තමයි මට මේ ප්‍රශ්නට උත්තරේ දෙන්න වෙන්නේ. වොල්ක කියන්නේ ජීවිතේ වරද්ද ගත්ත කෙනෙක්ද? නෑ, පොඩ්ඩක්වත් කොතනකවත් වැරදිලා නැහැ මට. ඔබේ යටිසිත ඔබට කියන දෙයක් තියෙනවා. මම ගොම සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්. යටිහිත නෙමෙයි, සාමාන්‍ය හිත කියන දේවල් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි හිත කියන දෙයට වැඩිය මොලේ කල්පනා කරලා මොලෙන් තීරණ ගන්න ඕනේ කියලා තමයි තේරෙන්නේ, සහ මම උත්සාහ කරන්න හැමතිස්සෙම ඒකට. හැබැයි සමහර තැන්වල මම හීනවලට වැඩිය බැඳීම් වලට තැන දෙනවා සහ දීලා තියෙනවා. ඔබ ගත්ත හොඳම තීරණය මොකක්ද? මම විශ්වාස කරනවා මම මේ ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වීම මගේ ජීවිතයේ ගත්ත හොඳම තීරණය සහ වාසනාවන්තම දේ කියලා. ආයේ ජීවිතේ මුලට ගියොත් ඔබ වෙනස් කරන දෙයක් තියෙනවද? නෑ, වොල්ගා කල්පනීගේ ජීවිතේ මුල ඉඳන්ම සිද්ධ වෙච්ච හැම දෙයකටම මම කැමති. ඒ කිසිම දෙයක් මම වෙනස් කරන්න කැමතිත් නැහැ. කොහොමත් මම සාමාන්‍ය ජීවිතේ දේවල් වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. වෙන දේවල් දිහා බලාගෙන ඒකට අනුව ක්‍රියාත්මක වෙන කෙනෙක් තමයි මම. හොඳට විශ්වාසයි. හොඳට විශ්වාසයි. 100%. ඔව්. හොඳට විශ්වාසයි. මම විශ්වාසයෙන් වැඩ කරන්නේ. වෙන්න කියන්නේ වෙන දේ අනුව දිහා එක දිහා බලාගෙන තමයි මම එහෙම කරන්නේ. ජීවිතයේ පහුගිය අතීතය ගැන කතා කරන්නේ. අතීතේ කිසිම දෙයක් මම වෙනස් කරන්න කැමති නැහැ. ඒ හැම දෙයක්ම මම බොහොම කැමතියි, බොහොම ආදරෙයි. ඔබ දෛවය විශ්වාස කරනවද? දෛවය විශ්වාස කරනවා. ඇයි? ඒ කියන්නේ ඒකට හරීම උත්තරේ ඇයි කියලා මට කියන්න බෑ. හැබැයි ජීවිතයේ සමහර තැන්වල අපි කොච්චර උත්සාහ කරත් මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා දෛවය අපිට 125ක 150ක විතර මැද්දට ඇවිල්ලා අපිව හරස් කරන තැන් තිබ්බා සහ තියෙනවා. ඒ නිසා මම දෛවය විශ්වාස කරනවා. සාර්ථකත්ව වෙනුවෙන් අඩියක් පස්සට ගත්තු අවස්ථාවන් තියෙනවද? ඔව්. මොකක්ද? මං ඒක ප්‍රසිද්ධ මාධ්‍ය කියන කැමති නෑ කිව්වොත්? ඇයි? එහෙම ජීවිතයේ සමහර තීරණ තියෙනවා, තැන් තියෙනවා අඩියක් පස්සට ගත්ත තැන්. හැබැයි ඒක මම සහ මගේ හිත සහ ස්වභාව ධර්මය දැනගත්තාම ඇති කියන තැන මම ඉන්නවා. ඔබට නොදැනුවත්වම ඔබේ ජීවිතේ ගලාගෙන ගියපු තැන් තියෙනවද? ඔව්, අනන්ත තියෙනවා. මට නොදැනුවත්ව ඔහේ ගලාගෙන ගිය තැන් අනන්ත තියෙනවා ජීවිතේ. ඔබ ජීවිතේට ඔහේ යන්න ඉඩ හරිනවද? උත්සාහ කරනවා ජීවිතේට ඔහේ යන්න නොදී ඉන්න උත්සාහ කරනවා ගොඩාක් දුරට. හැබැයි සමහර තැන්වල ඔහේ යන්න දීලා බලාගෙන ඉන්න වෙන තරුත් තියෙනවා. ඒ තැන්වල ඉතින් බලාගෙන ඉන්නවා මම. ඒ කියන්නේ පාවෙනවා කියලාද? මොන වගේ හේතු හින්දාද ජීවිතේ ඔහේ ගලාගෙන යන්නේ? ජීවිතේ පහුගිය කාලේ, පහුගිය සමයේ ඔහේ ගලාගෙන ගිය තැන් තිබ්බා. ඉතින් ඒවා මම පාවෙනවා කියලා කියන්නේ නැහැ. සමහර තැන් තියෙනවා, ඒ කියන්නේ
වැස්සක් වහිනකොට ඒ වැස්සේ තෙමී තෙමී යන්න ඕනෙත් නෑනේ. කොඩයක් ඉහලගෙන චුට්ටක් පැත්තකට වෙලා බලාගෙන ඉඳලා වැස්ස ටිකක් අඩු වුණාට පස්සේ තමයි මම යන්නේ. කාන්තාවට විවාහය අවශ්‍යමද? පෞද්ගලික මතය, කාන්තාවකට විවාහය අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඇයි? විවාහය කියලා කියන්නේ නීතිමය බැඳීමක්. නීතියෙන් අත්සන් කරනවා දෙන්නෙක්. මම විශ්වාස කරනවා ඒ නීතිමය බැඳීමට වැඩිය විශ්වාසය, ආදරය, තේරුම් ගැනීම මේ සියල්ල තියෙන්න ඕනේ. විවාහය අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ කාන්තාවක් ධනවත් ස්වාමි පුරුෂයෙකුගේ හෝ ධනවත් පිරිමියෙකුගේ කාන්තාවක් වෙන්න ඕනේ නැහැ. තමන් තමන්ට හම්බ කරගෙන තමන් ජීවත් වෙන්න ඕනේ. ගොඩාක් දෙනෙක් විවාහයට යන්නේ ජීවත් වෙන්න, කන්න බොන්න, සල්ලි තියෙන කෙනෙක් අසාද බඳින්න, එහෙම තමයි ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ. ඉතින් එහෙම විවාහය අත්‍යවශ්‍ය නැහැ. ඔබට එහෙම බලාපොරොත්තු නැද්ද විවාහය සම්බන්ධව? ඔව්. විවාහ නොවී ඉන්න තමයි අදහස තියෙන්නේ. හැබැයි ප්‍රාතිහාරයක් වෙලා අර මේගන් මාකල් හැරි කුමාරයව, කියන්නේ පළමු විවාහය අසාර්ථක වෙච්ච මේගන් මාකල් හැරි කුමාරයව විවාහ වුණා වගේ මොකක් කර ප්‍රාතිහාරයක් වෙලා ඉතින් ගිහම වුණොත් කියන්න බෑ. මට ඒක හරියට 100%ක් කියන්න බෑ. ජීවිතේ වැඩියෙන්ම දැනුණු තැන? වැඩියෙන්ම දැනෙච්ච තැන මං වැඩියෙන්ම දැනෙච්ච තැන මම පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ මගේ ආච්චිසියයිත් එක්ක. අවුරුදු ගාණක් මම ජීවත් වෙන්නේ දෙන්නත් එක්ක. මුලින්ම මගේ ආච්චි නැති වෙනවා, ඊට පස්සේ මගේ සීයා නැති වෙනවා. එතනදී මට ජීවිතේ වැඩිපුර දැනෙනවා. මම දැන් ජීවිතේ මෙහෙම දෙයක් වුණා නේද කියලා. ජීවිතේ වැඩිපුරම දැනුනේ මට එතන. තනිව සිටින ගැහණියකට ජීවිතේ විඳින්න පුළුවන්ද? ඔබට පුළුවන් විඳින්න. කොහොමද? කිසි ප්‍රශ්නයක් නැහැ. තමන් කැමති තනිව සිටින නෙමෙයි, කවුරු හරි හිටියත් තමන් කැමති විදිහට තමන්ගේ සීමාව ඇතුලේ ජීවිතේ අනිවාර්යයෙන්ම විඳින්න පුළුවන්. ඉතින් එහෙම කාන්තාව ඕන තරම් අද සමාජයේ ඉන්නවා. කාන්තාව කියලා කියන්නේ මම ඒක කියන්නේ හැමතිස්සෙම වෙන කෙනෙක්ට ඕන විදිහට ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙමෙයි කාන්තාව කියන්නේ. ඔබ එහෙම විඳිනවද? මම මගේ ජීවිතේ හොඳට විඳින කෙනෙක්. අදහස්? ඒ කියන්නේ මම මට ඕන දේ කරනවා, මට ඕන තැන යනවා. හැබැයි ඒක ඇතුලේ මගේ අම්මා තාත්තා සහ මගේ අක්කට ඉන්නේ දරුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් ගෑනු දරුවෙක්, අනිත් එක්කෙනා පිරිමි දරුවෙක්. එතකොට මගේ පවුල තුළ මම රකින්න ඕන දේවල් මම රකිනවා. හැබැයි මං සංස්කෘතිය ඇතුලේ හිරවෙච්ච, මේ කාටවත් ඕන විදිහට ජීවත් වෙන, මිනිස්සුන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙන එහෙම කෙනෙක් නෙමේ. හැබැයි රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෝ නැත්තම් අපි ඉඳලා තේරුමකුත් නැහැ. ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට මම හැම තිස්සෙම කියන්නේ මම බොහොම සාමාන්‍ය කෙනෙක්, ඇට ලේ මස් නහර වලින් හැදිච්ච කෙනෙක්. මගේ ජීවිතයේ සමහර දේවල් තියෙනවා. ඒ දේවල් නැතුව කලාවත් එක්ක ඉන්න, අපිත් එක්ක ඉන්න, අපිට ආදරය කරන්න. හැබැයි අනවශ්‍ය ලෙස අපේ ජීවිතවල සමහර තීරණ වලට බලපෑම් කරන්න එපා කියලා මම කියන්නේ ඕනම කෙනෙක්ට. මොකද හේතුව මම වෙලා බලන්න ඕනේ මගේ ජීවිතය ගැන. මිනිස්සුන්ගෙන් එල්ලවෙන කතාවලට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? නිශ්ශබ්දව. පහුගිය අවුරුදු 5 ඇතුළත තමයි මට ජීවිතේ වැඩිපුරම කටකතා කියන එක හැදෙන්නේ. ඒ හැම කටකතාවකටම බොහොම නිශ්ශබ්දව හිටපු කෙනෙක් මම සහ නිශ්ශබ්දව ඉන්න කෙනෙක්. ඒත් මං ගැන දන්න අය දන්නවා. සහ මම දන්නවා, මගේ හිත දන්නවා. ඒ ඇති මට. ඔබට අනුව නිදහස කියන්නේ මොකක්ද? මට අනුව නිදහස කියන්නේ තමන් කැමති තමගේ හිත කියන දේ සහ මොලේ කල්පනා කරලා වැඩ කරන එක. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙන එක තමයි මම දන්න නිදහස. තමන්ට අවශ්‍ය වෙන විදිහට ජීවත් වෙනවා කියන්නේ තමන් නිවැරදි කියන එක? නෑ, නිවැරදි නෑ. මොකද ඕන තරම් ජීවිතේ අපි සාමාන්‍ය සරල උදාහරණයක් ගත්තොත් කොහරි තැනකට අපි යන්න හදනවා. හැබැයි ඊට වැඩි අපේ වැඩිහිටියෙක් කියන නෑ උතන්ට යන්න එපා, උතන්ට වැඩිය මෙතන හොඳයි. ඒ වගේ පොඩි පොඩි ඒ වගේ ප්‍රායෝගික තැන් තියෙනවා. ඉතින් අපිට අපි හැමදේම නිවැරදි කියන්න බෑ. ඔබ වැල යන අතට මැස්ස ගහනවද නැත්නම් තමන්ට ඕන විදිහට හරව ගන්න? මට ඕන විදිහට මං හරවගන්න. එහෙම කරපු අවස්ථාව? එහෙම කරපු අවස්ථාවන් පෞද්ගලික ජීවිතේ සමහර තැන් ආවා දරුණු තීරණ ගන්න වෙන තැන්. එතකොට ඒ තැන්වලදී මම මට ඕන විදිහට මගේ තීරණ ගත්ත මිසක් මම වැල යන අත අනුව මම මැස්ස ගැහුවේ නෑ. පරාජය වෙලා තියෙන? ඒකට පරාජය කියන්න බෑ. මම විශ්වාස කරනවා ජීවිතේ මම කිසිම තැනක පරාද වෙලා නෑ. හැබැයි ඒක පරාජයක් කියලා දකින්න පුළුවන් එළිය කෙනෙක්ට.
හැබැයි මම දකින්න මගේ ජීවිතේ සිද්ධ වෙච්ච හැමදේම හොඳට උනේ හොඳට වෙන්නේ ඒක ඒ මොහොතේ දරුණට මම පරාද වුණා කියලා පස්සේ ටික කාලයක් ගිහිලා කල්පනා කරලා බලද්දී තේරෙනවා නෑ ඒක පරාජයක් නෙවෙයි කවුරු හරි ඔබට චෝදනා කරොත් ඔබ පරාජිතයෙක් කියලා සාමාන්‍යයෙන් චෝදනා කටකතා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ හැබැයි මම බාර ගන්න නෑ මෙරටේ ජනාධිපති බවට පත් වුණොත් ඔබ මුලින්ම ගන්න පියවර මොකක්ද ඒ ගැන කතා කරන්න කැමතිත් නෑ දේශපාලනය ගැන කතා කරන්න කැමතිත් නෑ සහ ඒ වගේ දෙයක් කතා කරන්න තරම් මම ප්‍රවීණයෙක් නෙවෙයි කියන තැන මං ඉන්නේ ඔබ දීපු ඡන්දය ගැන ඔබ තෘප්තිමත්ද මං හිතන්නේ පෞද්ගලිකව ලංකාවේ කිසිම කෙනෙක්ට අපි දීපු ඡන්දය පිළිබඳව තෘප්තිමත් වෙන්න බෑ ඔහුගේ අවුරුදු ගාන ඇතුළෙම නැත්තම් අපේ රටට මේ වගේ දේවල් වෙන්නේ නැහැ තෘප්තිමත් නෑ මං තෘප්තිමත් නෑ නෑ මැතිවරණ ක්‍රමය ගැන මොකද ඔබේ අදහස් මම ඒකයි කිව්වේ කලිනුත් දැන් දේශපාලනය ඇතුලේ මාතෘකානේ ওই මැතිවරණ ක්‍රමය ওই සියල්ල ජනාධිපති වෙන එක මැති ඇමතිවරු ගැන ඒ කිසිම දෙයක් ගැන මම ප්‍රසිද්ධ මාධ්‍යයේ නෙමේ පෞද්ගලිකව වුණත් ඒ කිසිම දෙයක් ගැන මම කතා කරන්න කැමතියි කලාකරුවන් කියන්නේ දේශපාලනයේ නලාකරුවන්ද නෑ නෑ කොහොමද එමෙක දේශපාලනේ කලාකරුවන් වෙන්න බැහැනේ කලාකරුවන් කියලා කියන්නේ මොකද කලාකරුවෝ හරි නිදහස් මනසකින් ජීවත් වෙන අය හැබැයි තමන්ගේ පෞද්ගලික මතය අනුව කියන්නේ මට කැමති නම් ඊළඟ ඡන්දෙදි මට කැමති නම් මං කැමති කෙනාට උදව් කරන එක ඒක මගේ පෞද්ගලික මතය ඒක කලාකරුවද ඩොක්ටර්ද මොකද්ද කියලා බලන්න නැහැනේ ඔය දැන් අපේ මිනිස්සුන්ට වැරදිච්ච තැනක් තමයි අපි මොන හරි කරොත් ඒක හරියට උලුප්පාගෙන කතා කරනවා. හැබැයි ඔතන දොස්තර කෙනෙක් හරි නීතිඥවරයෙක් හරි එහෙම කවුරු හරි ගිහිල්ලා ඒක කරොත් ඒක හරි කියන තැන ඉන්නවනේ. මිනිස්සු අපිට ආදරෙයි. මිනිස්සු අපි ගැන හොයනවා වැඩි. ආදරේ වැඩි නිසා තමයි මං හිතන්නේ මෙතන එහෙම කිසිම කලාකරුවෙක් දේශපාලනේ නලාකරුවෙක් නෙමෙයි. දේශපාලනය කරන කලාකරුවන් ඔබ දැකලා තියෙනවද? ඔව්. ඒ කලාකරුවන් ගැන ඔබේ අදහස්? ඒගොල්ලෝ ඒගොල්ලගේ පෞද්ගලික මතය අනුව වැඩ කරන කට්ටිය. මම කියන්නේ ඕනම කෙනෙක් දේශපාලනය කරාට කමක් නැහැ අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ මිනිස්සුන් හොඳක් වෙනවා නම් එච්චරයි කියලා. හැබැයි මම හිතන්නේ මං එහෙම මෑත කාලේ මම එහෙම දේශපාලනයෙන් සාර්ථක වෙච්ච කලාකරුවෙක් දැකලා නැහැ. දේශපාලන පක්ෂයකින් ඔබට ආරාධනා කළොත් ඔබ ගන්න තීරණය ඒක දැන් කියන්න බෑ හැබැයි මම දේශපාලනය සම්බන්ධව කිසිම දැනුමක් නැති කෙනෙක් කිසිම දෙයක් මම දැනුමක් නැතුව ඉගෙන ගන්නේ නැතුව කරන කෙනෙක් නෙමෙයි දැන් කියන්න බෑ කියන එකේ අදහස නේද දැන් කියන්න බෑ කියන්නේ කියන්නේ මේ කියන්නේ කොහොමත් මම දෙයක් ඉගෙන ගන්න නැතුව කරන්නේ නැහැ කියලා මං කියන්නේ එහෙම අදහසක් આવුත් ඉගෙන ගන්න අදහසක් આવුත් මම ඉගෙන ගන්න අනිවාර්යයෙන් මට ඕනම දෙයක් ගැන ඉගෙන ගන්න ඕනේ කියලා හිතුනොත් උදාහරණයක් විදිහට මම විෂාදයේ කියන රෝගයට එක්තරා වකවානුවක මම බෙහෙත් ගන්නවා. එතකොට මම දැන් ඒ රෝගය ඒක වැළඳෙන්නේ කොහොමද ඒක වැළඳෙන්නේ කාටද ඒ සම්බන්ධව මම දැන් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ යම් දවසක දේශපාලන වේදිකාව තුල ඔබ දකින්න පුළුවන්. බෑ බෑ එහෙම බෑ. ඒක මං කිව්ව කතාව ඒක වෙනස් විදිහට හිතන්න එපා. එහෙම දකින්න බැරි වෙයි. ඉතින් මං ඒක කරන එකක් නැහැ. ඔබ උදෑසනම දකින්න කැමති කවුද? එහෙම විශේෂ කෙනෙක් නැහැ උදෑසනම දකින්න. උදේ නැගිට්ටාම නිකන් නිදහස් පරිසරයක් දකින්න තමයි කැමති. දකින්න එහෙම උදෙන්ම මෙයාව දකින්න ඕනි කියලා එහෙම විශේෂ කෙනෙක් නැහැ. නින්දට යන්න කලින් කරන ප්‍රාර්ථනාව? මම ගොඩක් වෙලාවට ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ කිසිම ගැහණියෙක් තනි වෙන්න එපා. සහ මිනිස්සුන්ගේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි කියලා මම හිතනවා. සහ මම වඳින පුදන කෙනෙක් මම පහන තියනවා. ඒ හැම වෙලාවකම මම සාමාන්‍යයෙන් හිතනවා මේ මට දැනෙන බඩගින්නමයි තව කෙනෙක්ටත් දැනෙන්නේ. කාටවත් දුක කියන එක දැනෙන්න එපා කියන තැන තමයි මම ඉන්නේ. ඔබේ පිළිතුරේ කියනවා කිසිම තැනක තනි වෙන්න එපා. කිසිම කාන්තාවක් තනි වෙන්න එපා කියලා. ඒ කියන්නේ කාන්තාවක් තනි වුණාම කනගාටු වෙනවද? ඔව්. කාන්තාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආදරේ රැකවරණය මේ සියල්ල ඕන කෙනෙක් මෙතනේ ඔයත් කාන්තාවක් මං විශ්වාස කරන්නේ තනි වෙන්න එපා කියලා කියන්නේ පෙම්වතෙක්කෝ ස්වාමි පුරුෂයෙක්කෝ එහෙම ඉන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ ජීවිතේ බෙදා ගන්න විඳ ගන්න එහෙම කවුරු හරි ඉන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ ඔබට හිතනවද ඔබ තනි වෙලා කියලා නෑ පොඩ්ඩක් අන්නේ ඔබට ජීවිතේ බෙදා ගන්න ඉන්න ළඟම මිතුරා හෝ මිතුරිය මිතුරන් මිතුරියන් මම බොහොම අඩුවෙන් ආශ්‍රය කරන කෙනෙක්
හැබැයි මට ජීවිතේ බෙදාගන්න හිනා වෙන්න කතා කරන්න අඩන්න දුක බෙදාගන්න මගේ ජීවිතේ ඉන්නවා ඔබට දැනුණු ආදරණීයම පිරිම් චරිතය මම විශ්වාස කරනවා ඕනම කෙනෙක්ගේ ප්‍රථම ප්‍රේමය වෙනවට වැඩිය අවසාන ප්‍රේමය වෙන්න තමයි ඕනේ මගේ ජීවිතේ සුන්දරම මුණ ගැහිම ඔව් එහෙම මුණ ගැහිමක් තියෙනවා ඔව් එච්චර තමයි ඔබව කම්පැනියකට ලක් කරපු චරිතයක් එක්ක නෑ හතුරෙක් ඉන්න මට මේ වෙනකන් කිසිම හතුරෙක් ඉඳලා නෑ මම කාත් එක්කවත් තරහක් නෑ වෙන අය මාත් එක්ක තරහක් නෑ දැනුවත් ඔබට කවුරු හරි හතුරුකම් කරලා තියෙනවද නෑ එහෙම කවුරුත් කරලා නෑ ඒක ඒක හතුරුකමක් කියලා සැලකුවොත් නේ සාමාන්‍යයෙන් හැමදේම හතුරුකමක් කියලා අපිට හිතෙන්නේ ඒ කියන්නේ මේ කවුරු හරි කෙනෙක් කරපු දෙයක් මම නරකට දැක්කොත් තමයි ඒක නරක වෙන්නේ මම මේක නරක විදිහට දැක්කේ නැත්නම් ඒක නරකක් නෙමෙයි කලා ලෝකයේ තුල ඔබට දැනුණු අභියෝගාත්මක සිද්ධිය කලා ලෝකයේ තුල මං හිතන්නේ අපි කරන හැම නිර්මාණයක්ම අභියෝගයක් මම විශ්වාස කරනවා ඒක මං කරපු හැම නිර්මාණයක්ම තමයි මට අභියෝග වෙලා තිබ්බේ මොකද මං කරන වැඩේ මහන්සි වෙලා කරන්න ආස කෙනෙක් ඉතින් ලැබිච්ච හැම නිර්මාණයක්ම මට අභියෝගයක් කලා ලෝකයෙන් ඔබට බලපෑම් එල්ල වෙලා නැද්ද නෑ මේ වෙනකන් ඒක ප්‍රසිද්ධ මාධ්‍යයේ මම දැඩි ලෙස මේක කියන්න ඕනේ කිසිම අධ්‍යක්ෂකවරයෙක් කිසිම රංගන ශිල්පියෙක් කිසිම කැමරා ශිල්පියෙක් කිසිම වේශ නිරූපණ ශිල්පියෙක් සාපේක් කාර්මික ශිල්පීන් කිසිම කෙනෙක් මට මේ වෙනකන් කිසිම අයුතු බලපෑමක් කරලා නැහැ එහෙම කියනවා නම් ඒක බොරුවක් එහෙම නැහැ අපේ ශ්‍රේෂ්ඨය හරිම ලස්සනයි අපි කරන්නේ ලෝකේ වාසනාවන්තම රැකියාව මම විශ්වාස කරනවා. ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි අපි ඔයාලා ගායක ගායිකාවෝ හැමෝම සහ අපේ වෘත්තිය හරිම විනයක් ඇතුලේ කරන වෘත්තියක්. ඉතින් එහෙම බලපෑම් එහෙම දේවල් මේක ඇතුලේ නැහැ. කලා ලෝකයේ ඔබට අභියෝගයක් වුණුම චරිතය? එහෙම විශේෂ කෙනෙක් කියලා කියන්න බෑ. මම ඕන කෙනෙක්ට කැමතියි ඕන රංගන ශිල්පිනියක් ශිල්පිනියක් ශිල්පියෙක්ට කැමතියි. එහෙම විශේෂයෙන් මට මේ අහවලා අභියෝගයක් කියන එක නැහැ. මම කරන දේ මට හරියට කරන්නයි මට ඕනේ. ඔබට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. නැහැ. තරගයක් නැහැ මට. සමාජ මාධ්‍ය තුල ඔබේ භාවිතය කොහොමද? සමාජ මාධ්‍ය තුළ මගේ භාවිතය හරි අඩුයි සහ මගේ දැනුම ඒ සම්බන්ධව හරි අඩුයි. මොකද අනිත් අය තරම් මම ඒ දේවල් කරන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් මට Facebook page එකක් තියෙනවා, Instagram, Facebook ඉන්නවා, එච්චර තමයි. ඒ හැර YouTube නාලිකා ඒ දේවල් නැහැ මට. සම්මතය අසම්මතය බෙදා වෙන් කරගන්නේ කොහොමද? මං හිතන්නේ සම්මතය අසම්මතය කියලා එකක් නැහැ. කොහොමද එහෙම කියන්නේ මේක සම්මතයි මේක අසම්මතයි? එහෙම කොහොමද මිනිස්සු බෙදාගන්නේ? ඒක මිනිස්සු බලන විදිහ අනුව වෙන දෙයක්. මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේ ඕල්ගම්මේ සම්මත විදිහෙන් මෙමෙ ජීවත් වෙන්නේ. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මෙයා හරි සම්මතයිනේ හරි 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 සම්මත දේවල් විතරක් කරන එක්කෙනෙක් නේද කියලා. ඒකත් එක එක්කෙනාගේ පෞද්ගලික මතය විතරයි. ඔබ සදාචාරයට එකඟ නෑ? බොරු සදාචාරයට මං කොහොමත් කවදත් එකඟ නෑ. ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එකක් අමක. මම ඒකට කැමතියි. ඒක ඇතුලේ නීත්‍යානුකූල බැඳීමක් විතරයි නැත්තේ. හැබැයි ඒක ඇතුලේ අනිත් සියල්ල තියෙනවා. ආදරය, විශ්වාසය සියල්ල තියෙනවා. මන් දන්නේ ඒක ලංකාවට ගැලපෙනවද නැද්ද කියන්නේ මන් දන්නේ නැහැ. හැබැයි ලිවින් ටුගෙදර් සංකල්පය කියන්නේ ඉතා හොඳ එකක්. සංවේදීව මතක? ඒක ඔබට දැනුණු සංවේදීව මතක? ඒක මං හිතන්නේ මගේ අක්කට හම්බෙනවා පළවෙනි දුව. ඒක තමයි මගේ ජීවිතේ සංවේදීව මතකය. මේ වෙද්දී තියෙන සුන්දරම සංවේදීව මතකය. ඒක ඔබ ඔබට ආදරේද? මම ගොඩක් ආදරේ මට. බලාපොරොත්තුවක් තියෙනවද? ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා හිතේ. ඔබට ඔබ ගැන කනගාටුවක් ඇති වෙලා තියෙනවද? මට මං ගැන කනගාටුවක් එහෙම ලොකුවට දැනෙච්ච තැන් නැහැ. අර මං කලින් කිව්වා වගේ මම අර බොහොම සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන නිසා මේකට කනගාටුයි, මේකට මට ගොඩාක් සතුටුයි. එහෙම නැහැ. මධ්‍යස්ථව යන ගමනක් මේක. හෘද ශක්තියට එකඟවද ඔබ කතා කරන්නේ? මම කොහොමත් හෘද සාක්ෂියට එකඟව සහ කරන දේ කියන කෙනෙක් මම. මේ කරන දේ මම කිසිම තැනක හංගලා නැහැ. මම හංගන්නෙත් නැහැ. මං උත්සාහ කරන්නේ හෘද සාක්ෂියට එකඟව තමයි නිතරම ජීවත් වෙන්න. සමහර තැන්වල ඒක එහෙම එහෙම වෙනවදෝ කියලා හිතනවා සමහර තැන්වල. මොකද මං සාමාන්‍ය කාන්තාවක් නිසා. හැබැයි මම ගොඩක් දුරට උත්සාහ කරන්නේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න.
ඔබ රංගනයට දායක වූ නිර්මාණ අතුරුයි කැමැතිම නිර්මාණය. මං හිතනවා මම එකක් කිව්වොත් ඒක බොහොම අසාධාරණයි. මම කරපු සුළු චරිතයේ ඉඳන්ම මේ වෙනකම් කරපු හැම චරිතයකටම මං ආදරෙයි, මම කැමතියි. ඒ හැම දෙයකටම මං ගරු කරනවා ගොඩක්. අභියෝගාත්මක චරිතයක් ලැබුණොත් ඔබ බාර ගන්නවද? ඔව්. ඔව් මම මහන්සි වෙලා වැඩ කරන්න තමයි කැමති. තිරේ බොළඳ පෙම්වතිය විදිහට වැඩ කරන්න මගේ කැමැත්තක් නැහැ. කවදත් එහෙම මම වැඩ කරලත් නැහැ. සරසුමක් තියනොත් ජීවිතේ? ජීවිතේ මහා ලොකු සැලසුම් නෙමෙයි මට තියෙන්නේ. බොහොම සරල සාමාන්‍ය සැලසුම් ටිකක් තියෙන්නේ. ඒ සැලසුම් ටික මගේ ජීවිතේ තියෙනවා. ෆලෝ කරන කැරක්ටර් එකක් තියෙනවා? නැහැ. වැඩිය මාදිරිකාද? වැඩිය මාදිරිය මගේ තාත්තටම. මගේ තාත්තා තමයි මම ජීවිතේ දැකපු ඉවසනවා කියන එකේ يعني මිනිස්සු බුදුහාමුදුරුවෝ දේශනා කළා දිනවා, ජේසුස් වහන්සේ අපිට කියලා දිනවා. හැබැයි මම ජීවිතේ අස්පනා අපිට දැකපු එකම දෙවිය මගේ තාත්තා. ඉතින් ජීවිතේ මම හරියට ඉගෙන ගත්තා තාත්තගෙන්. ඔබ දක්ෂ රංගන ශිල්පියෙක්. ඒක මං හිතන්නේ ප්‍රේක්ෂකයා සහ එළියේ ඉන්න ඕගොල්ලෝ තීරණය කරන්න ඕන දෙයක් මිසක් මම තීරණය කරන්න ඕන දෙයක් නෙමෙයි. ඍජුව කතා කරනවද? පුළුවන් හැමදාකම මම ඍජුව කතා කරනවා. වෙන කෙනෙක්ට හානියක් වෙන්නේ නැත්තම් මම ඒ හැමතැනකම ඍජුව කතා කරනවා. හැබැයි වෙන කෙනෙක්ට මම කියන වචනෙන් හානියක් වෙනවා නම් මම ඒ තැන්වල නිශ්ශබ්ද වෙනවා. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන විදිහේ චරිතයක් ඔබට රංගන දායකත්වය ලබා දෙන්න ලැබුණොත් ඔබ බාර ගන්නවා. ඔව්. මිනිස්සු බනිනවා කියලා කියන්නේ මම සාර්ථකයි කියන එකනේ. එතකොට මම අනිවාර්යෙන් බාර ගන්නවා. ඒක මාතක වැඩ කරපු මාතක වැඩ කරන අධ්‍යක්ෂකවරුන් ඕන කෙනෙක් දන්නවා, සහ වෝල්ගා කල්පනී වඳුරන අය දන්නවා මම එහෙම අභියෝග බාර ගන්න කැමති, සහ මිනිස්සු බයිනවා කියලා කියන්නේ මම ඒ චරිත සාර්ථකව කරනවා කියන එකනේ. ඒතර මම ඒකට කැමතියි. ඔබ සාර්ථකත්වය දකින්නේ කොහොමද? සාර්ථකත්වය දකින්නෙත් මම මගේ හිත තුළමයි. මම මාව විශ්වාස කරන කෙනෙක්. මම හිතනවා නම් අද මම සාර්ථකයි කියලා ඒක තමයි සාර්ථකත්වය. මගේ සාර්ථකත්වය මගේ එළියේ ඉන්න අයට තීරණය කරන්න බැහැනේ. මගේ සාර්ථකත්වය තීරණය කරන්න ඕනේ මම. ඔබ ඔබේ දවස සැලසුම් කරනවද? ඔව්. සැලසුම් කරනවා. ඒ කියන්නේ කලින් දවසේ රැ මේ ටික කියලා සාමාන්‍ය පරිදි සැලසුම් කරන කෙනෙක්. මම රංගන ශිල්පිනියක් කියලා මේ මහා ලොකුවට එහෙම කරන කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය පරිදි සාමාන්‍ය මිනිස්සෙක් වගේ සැලසුම් කරගෙන ජීවත් වෙනවා. ඔබේ වෘත්තිය? රංගන ශිල්පිනියක් මම වෘත්තියෙන්. හැබැයි පහුගිය අවුරුද්දේ ඉඳන් මම Vlog by Volga කියලා ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට ඔබ ව්‍යාපාරික කාන්තාවකටද කැමති, කලාකාරිනියකටද කැමති? මම විශ්වාස කරනවා මට මරණකම් කලාකාරිය කියලා දෙය අමතක කරන්න බෑ. මොකද මම ගොඩක් තැන්වල පාවිච්චි කරන වචනයක් තමයි මම හරි කෑදරයි මේකට කියන්නේ. මං හරිම ආදරෙයි. මං ගොඩාක් ගරු කරනවා මේකට. කවදාවත් මම ව්‍යාපාරික කාන්තාවක් නෙමෙයි. කවුරු කොහම වුණත් මම මේ රංගනයේ ජීවිතේට අතාරින්නේ නැහැ. තරුණෙක් හෝ තරුණියෙක් මේ ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙනවන ඔබේ අදහස? මේ ශාස්ත්‍රයේ ඉන්නේ ඉගෙන ගත්තේ නැති අය නෙමෙයි. මේ ශාස්ත්‍රයෙන් ඉගෙන ගත්ත අය. ඒ නිසා මම ඕන කෙනෙක්ට කියන්නේ ඉගෙන ගන්න, ඉගෙනගෙන එන්න, සහ විනයක් ඇතුව මේක ඇතුලේ ජීවත් වෙන්න. විනය කියන එක තියනවා නම් ඕනේ ශාස්ත්‍රයක ඕනේ කාලයක් රඳා පවතින්න පුළුවන්. අවසාන වශයෙන් හાર્ට් ටෝකන්. හරි කැමැත්තෙන් සම්බන්ධ වුණේ. හරි මොකද කෙලින් කතා කරන නිසා, මම කෙලින් කතා කරන්න කැමති නිසා විශ් කරනවා. ඉතින් මේ වැඩසටහන දිගටම කරන් යන්න ලැබෙන්න කියලා. ස්තුතියි ඔබට. ස්තුතියි. තවත් දවසක හවසක අපි හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.